අයිබෝවන්, අද විශේෂ වැඩසටහනක්. මේ දවස්වල දේශපාලන වේදිකාවේ බොහොමත්ම පෙරලිකාර චරිතයක්. ඔබ කවුරුත් දන්නව අද මාත් සමග කතා කරන්න ඉන්නේ කවුද කියලා. ඒ තමයි ජාතික ජනපාලනයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අණ්ඩු කුමාර දිසානායක මැතිතුමා. ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා. සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්ද ඔබතුමාට. ඔබතුමාගේ මේ පළවෙනි කොරියානු සංචාරයේද? නෑ, මම මේ තුන්වෙනි අවස්ථාව සහ කොරියාවට සාදවිලා තිනේ. ඔබතුමාට අනුව කොරියාව කොහොමද සංවර්ධනය ගැන ඔබතුමා මොනවද හිතන්නේ? විශේෂයෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රය, නාවික කර්මාන්තය, ධීවර කර්මාන්තය, කුස කර්මාන්තය, ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ගත්තු නිෂ්පාදනය කේන්ද්‍ර කරගෙන වර්ධනය වුණු රටක් හැටියට කොරියාව හඳුනාගන්න පුළුවන්. ඒ වගේම පුරවැසියන්ගේ ජීවිත සැලකුතු ප්‍රමාණය සුරක්ෂිත කරන විනයක් සහ නීති ආධිපත්‍ය තිබෙන රාජ්‍යයක් හැටියට කොරියාවේ සහෝදරුව අපිට කියන දේවල් අනුව අපිට දකින්න පේන තියෙන දේවල් අනුව හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව සහෝදරයන් අහන්න ඕනේ, රටේ පවතින මේ අරමුදත් එක්ක ගොඩක් තරුණ තරුණියන් ලංකාව හැරදාලා යන්න හදනවා. ඉතින් අපිට ඔබතුමාලගේ ආණ්ඩුවක් ආවොත් ඒ තරුණ තරුණියන්ට ලංකාව හැර නොයා ලංකාවේ ඉඳගෙනම ජීවිතේ සාර්ථක කරගන්න මොන වගේ ක්‍රමයක්ද? විශේෂයෙන්ම අපේ තරුණ තරුණියන්ට රට හැර යන්න අපේක්ෂාවන් දෙකක් තිබෙනවා. සමහර අයගේ අපේක්ෂාව තමයි ඔවුන්ට වෘත්තීමය හැකියාවන් තිබෙනවා. නමුත් රට තුළ ඔවුන්ට සමාජ ආරක්ෂණය පිළිබඳව දෙගිඩියාවක් තිබෙනවා. අපි උදාහරණයකට වෛද්‍යවරයෙක් ගත්තොත්, ලංකාව තුළ ජීවත්වන වෛද්‍යවරුන්ට සැලකිය යුතු වැටුපක් ලැබෙනවා, සමාජ පිළිගැනීමක් තිබෙනවා. යම් වාහනයක් මිලදී ගත හැකි, නිවාසයක් මිලදී ගත හැකි, ඔහුගේ දරුවෙක් පාසලට තුරත් කරගත හැකි. එනිසා සාමාන්‍ය ගත්තොත් ලංකාවේ ජීවත්වන පුරවැසියෙකුගේ මූලික වුවමනාවන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කරගත හැකි. එහෙත් ඔවුන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සැකයක් තිබෙනවා, අනාරක්ෂිත භාවයක් තිබෙනවා. එනිසා යම් තීරුවක් රට අත්හැරලා යනවා, තමගේ දරුවන්ගේ අනාගතය අපේ රට තුළ සුරක්ෂිත නැහැ, ඒ නිසා ආරක්ෂිත රටකට යා යුතුයි කියන අපේක්ෂාවයි. තව විශාල පංගුවක් ඉන්නවා විශේෂම තරුණ තරුණියන්ගේ. ඔවුන් තමන්ගේ හැකියාව, තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ දැනුම අනුව රට තුළ ඊට සරිලන රැකියාවක් හොයා ගැනීමේ දුෂ්කරතාවකට මුහුණ දෙනවා. ඔවුන් අපේක්ෂා කරන ජීවිතයේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට සරිලන ආදාය මාර්ග සහිත රැකියාවක් නැහැ. එනිසා ඔවුන්ගේ එකම සිහිනේ බවට පත් වෙලා තිබෙන්නේ ඔවුන් රට අත්හැරලා යන්න ඕන, තමන්ට විවාහ වීමට, එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ට සැලකීමට, එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන් බලා ගන්න රට අත්හැරලා යන්න ඕන කියන මනෝභාවයකට අද අපේ රට තරුණ පරම්පරාව ඇවිල්ලා තිබෙනවා. අපි ඒ කාටවත් අපිට කියන්න බැහැ ඔගොල්ලෝ දැන් ඉන්ද කියලා. අපිට කියන්න බැහැ නේ. නමුත් අපි ආණ්ඩුවක් ලබා ගත්තොත් ආණ්ඩුවකට අපිට වගකීමක් තිබෙනවා. ඒ තරුණ තරුණියන්ගේ හැකියාව, දැනුම සහ ඔවුන්ගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තුන් ඉටු කරගත හැකි ආර්ථික නිර්මාණ කිරීම. ඒ වගේම තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව විශ්වාසවන්ත රටක් ගොඩනැගීම. මොකද අද සියලු පුරවැසියන් කල්පනා කරනවා අපේ රට තුළ ජීවත් වීම තවදුරටත් තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නේ නැහැ කියලා. එනිසා මම හිතනවා ඒ අනාගතය සුරක්ෂිත වෙනවා කියන විශ්වාසය සහිත පාලනය ගොඩනැගුණොත් තරුණ තරුණගේ හැකියාව, දැනුම සහ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කරගත හැකි ආර්ථිකයක් ගොඩනැගුත් මම හිතනවා මේ පරම්පරාව රට තුළ නතර වෙවි කියලා. අනිවාර්යයෙන්. ඊට අමතරව දැන් අපේ කොරියාවට එන ශ්‍රමිකයන් ගොඩක්ම ඉන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදිහට. හැබැයි මේ කොරියාවෙන් යන්නේ දක්ෂ පළපුරුදු ශ්‍රමිකයන් විදිහට. ඔබතුමාලගේ ඒකට වැඩපිළිවෙලක් තියෙනවද මේ ලංකාවට යන කට්ටියට? ඇත්තටම පළමුවෙන්ම ගත්තොත් අපි හිතනවා ලෝකේ ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා, ලෝකේ භාණ්ඩ වෙළඳපොළක් තිබෙනවා, ලෝකේ ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. ඔබට මේක බැහැර කරන්න බැහැ. නමුත් අපි අසමත් වෙලා තිබෙන ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගන්න. අපි ලෝකෙන් අත්පත් කරන් තියෙන්නේ අඩු දියුණු ශ්‍රම වෙළඳපොළක්. මැද පෙරදිග නම් ගෘහ සේවිකාව, එහෙම නැත්නම්
වැඩිහිටි අය බලාගන්න රැකියා, එහෙම නැත්නම් කුඩා ඉදිකිරීම් කර්මාන්ත රැකියා. යුරෝපේ නම් විශාල ප්‍රමාණයක් රෙස්ටෝරන්ට් වල, එහෙම නැත්නම් වැඩිහිටි යුරෝපීන් බලාගැනීම රැකියා කෑරීම්. කොරියාවේ නම් ධීවර කර්මාන්තය ඇතුලේ, ඉදිකිරීම් කර්මාන්තය ඇතුලේ යම් ශ්‍රමයේ වගුරුණ රැකියාව. ඒ නිසා අපි සමත් වෙලා නැහැ ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳ පොලින් පංගුවක් අත්පත් කරගන්න. ඒ නිසා අපි පළමු සැලැස්ම තිබෙන්නේ ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳ පොලින් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව වැනි ශේස්ත්‍ර විශාල වර්ධනයක් අපි අත්පත් කරගත යුතුයි. ඊළඟ ඔබ කිව් පරිදි ලංකාවේ සාමාන්‍ය ශ්‍රමිකෙක් හැටියට ඉන්න කෙනා මෙහි යම් ආයතනයක කර්මාන්තශාලාවක් වැඩි කරයි මහරා ඔටම් නිපුණතාවයක් ලැබෙනවා. ඒතර ඒක අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හරහා ලබා ගන්න නිපුණතාවයක් නෙවෙයි. තමන් අවුරුදු දෙක තුනක් කර්මාන්තශාලාවක් ඇතුලේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුලේ වැඩ කිරීම රවුන් යම් හැකියාවක් උරා ගන්නවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ හැකියාවක් අරගෙන ලංකාවට යන කෙනාට තමන්ගේ හැකියාව යෙදවීම සඳහා ශේස්ත්‍ර නැහැ. ආපහු ගමින් ආපු තරුණෙක් නම් ආපහු කුඹුරට තමයි බහින්න වෙන්නේ. ඒ නිසා එහෙම නැත්තම් පොඩි කුඩා කඩයක් දාගන්න උත්සාහ කරනවා, එහෙම නැත්තම් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කරනවා. ඇරුණකොට අර තමන්ගේ දැනුම, තමන් එක්රැස් කරගන්න ලද අත්දැකීම් වැපිරීම සඳහා ආර්ථිකයක් වර්ධනය කළ නැහැ. ඒ නිසා මම හිතනවා අපිට අවශ්‍යයි, මා කලින් කිව්වේ ඉදිකිරීම් ශේස්ත්‍රය, කර්මාන්ත නිෂ්පාදන ශේස්ත්‍රය, ධීවර මේ ශේස්ත්‍රය තමයි අපේ වැඩ කරන්නේ. ඒතකොට ඒ වගේ අත් උකහා ගන්න අත්දැකීම් කොහොමද අපේ රටේ ශේස්ත්‍ර වර්ධනය කරගෙන සද උපයෝග කරගන්නේ. ඒ නිසා මම හිතනවා අපේ රට නිෂ්පාදනය පදනම් කරගත්තු ආර්ථික සැලැස්මකට આવොත් මේ අත්දැකීම් අපේ රටේ වර්ධනය කර ගැනීම සඳහා, අපේ රටේ දියුණුව සඳහා උපයෝග කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි දැන් කොරියාවේ වුණත්, තව රටවල් වුණත් විදේශගත ලාංකිකයන්, එහෙම නැත්නම් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට යනවා. ගියාට පස්සේ තමන් හම්බ කරපු හැමදේම ගෙයක් හදලා වාහනයක් ගන්න වියදම් කරගන්නවා. ඒගොල්ලන්ට යම්කිසි කියන්නේ ආයෝජන අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න තාමත් මේ පාලකයන්ට බැරි වුණා. මේ ප්‍රශ්නේ තිබෙන්නේ මෙතන. ඒ කියන්නේ දැන් ගොඩක් මට මම පිටරටවලට ගිහුවාම ශ්‍රී ලාංකිකයන් කියන කතාවක් තිබෙනවා. ඒකත් තමයි සෝත්‍රය. මම මේ සැරේ නම් යන්නේ ආපහු එන්න නෙවෙයි කියලා. හැබැයි මම නැවත අවුරුදු 5-6කට පස්සේ තේරට්ට ආපුවම ආයෙම සහෝදරයම් මට මුණ ගැහෙනවා. මුණ ගැල සහෝදරයා කියනවා මම ගියා. හැබැයි මං උපයාගත්තු ධනෙ සියල්ල මං නැති කරගෙන ආපහු රටින් කොරියාවේ යන කෙනා ඉතා කෙටි කාලයකට තම උපයාගත්තු ධනෙ අවසන් කරගෙන නැවත කොරියාවෙන්න ප්‍රාර්ථනාවක් ඉන්නවා. මැද පෙරදිගින් ඉන්න කෙනා නැවත මැද පෙරදිගින් අපේක්ෂාවකින් තමයි කෙලවර වෙන්නේ. ඒක වෙලා තියෙන තමයි තමන් උපයා ගන්නා යම් ප්‍රමාණික මුදල් ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ මුදල් නිසි කළමනාකරණයකට ලක් කරලා නිසි ආදායම් මාර්ග සහිත ශේස්ත්‍රයකට යෙදවීම සඳහා අවශ්‍ය වෙන දැනුම සහ ශේස්ත්‍ර අපේ රටේ ගොඩනැගිලා නැහැ. මේකයි ප්‍රශ්නේ. ඒ නිසා ගොඩක් අය ඉවට මේ වැඩේ කරනවා. මෙහි ඉඳන් දකිනකොට ඒ කියලා හාඩ්වෙයාර් එකක් දැම්මොත් හරියයි, එහෙම නැත්නම් කියලා බියුටි සැලෝන් එකක් දැම්මොත් හරියයි, එහෙම නැත්නම් එහෙ ගිහිල්ලා මොකද ගොයම් කපන මැෂින් එකක් අරන් දැම්මොත් හරියයි, මම දන්න සමහර අය කරලා එත මුහුදු යන්න බෝට්ටුව කරන් දැම්මොත් හරියයි, මේ වගේ අපේක්ෂාවන් තිබෙනවා. හැබැයි ඒ කියන්නේ එයා තමන්ගේ මුදල් යොදවා ආයෝජනයකට ප්‍රවිෂ්ට වෙන්නේ, මොකක් කර ව්‍යාපාරකට ප්‍රවිෂ්ට වෙන්නේ තමන්ට තියෙන ඉවානුව. හැබැයි ලෝකේ ඉවානුව ගමන් කරපු යුගය ඉවරයි. දැන් ලෝකේ ගමන් කරන්නේ දත්ත විශ්ලේෂණය, ඒ මත ලබා ගන්න පුරෝගතනේ මත. එනිසා ඇත්තටම අපි අපේක්ෂා කරන්නේ අපේ රටේ ආර්ථික එන්ජින් එක සුළුහ මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයෝ. ඔහුට ඒ සඳහා ප්‍රාග්ධනයක් අවශ්‍යයි, ඔහුට ඒ සඳහා දැනුමක් අවශ්‍යයි, ඔහුට ඒ සඳහා වෙළඳපොළක් අවශ්‍යයි. ඔහුට ප්‍රාග්ධනය තිබුණට වැඩක් නැහැ. ඒ ප්‍රාග්ධනය යොදවන්නේ කොහටද කියන එක ඕන. ඒකෙන් ප්‍රතිලාභ ලබාගන්නේ කොහොමද කියන දැනුම ඕන. ඒකට සරලන වෙළඳපොළක් නිර්මාණය කරගන්නවා. ඒ නිසා අපි අපේක්ෂා කරන්නේ අපි අපේ රටේ ආයෝජනයන් යෙදෙන්න ඕන මොන ශේස්ත්‍රවලටද, අපිට ලෝකේ කුමන වෙළඳපොළක් අත්පත් කරගන්න ඕන. මම හිතන්නේ අපිට යුරෝපේ මාකට් එකට එකපාර ප්‍රවිෂ්ට වෙන්න අමාරුයි.
අඩුම තරම අපි තමිල්නාඩුවට සහ කේරලේ ආර්ථිකය වෙළඳපොළට ප්‍රවේශිත වෙන්නේ කොහොමද? දැන් වේගෙන් වර්ධනය වෙමින් තිබෙන අප්‍රිකානු කලාපය. මේ අප්‍රිකානු කලාපේ මොකක්ද අපිට විවෘත කරගන්න පුළුවන් වෙළඳපොළ? බහණ්ඩ වෙළඳපොළ මොකක්ද? අන්න ඊට සරිලන නිෂ්පාදනයකට තමයි මෙයා යෙදෙන්න ඕන. එහෙම නැතුව ඔබ දැන් බැලුවොත් පෑලියගුඩ ඉඳන් නුවර දක්වා යනකොට නුවර පාරායිනේ ගෙයක් තියෙනවා නම් ඒ ගේත් එකම කඩකාමරයක් හදනවා. සාමාන්‍යයෙන් පාරක් අයිනේ ගෙයක් තියෙනවා කඩකාමරයක් හදනවා. හැබැයි ගොඩක් කඩකාමර මුදලා තියෙන්නේ. වහලා දාලා තියෙන්නේ බැංකු නායක කරන් කඩකාමරය හදලා එමුත විදේශගත වෙලා මුදලක් හොයගෙන ඉන්න කඩකාමරයද. ඉස්සෙල් එක කොත්තු කඩයක් දානවා, ඊළඟ හාඩ්වෙයාර් එකක් දානවා, ඊළඟ පිටු සල්ලන එකක් දානවා. අන්තිමට ඔක්කොම වහලා ආපහු රට එනවා. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ මුදල් ප්‍රමාණය යොදවන්නේ කොතෙන්ද කියන එක පිළිබඳව දත්ත තොරතුරු මත පුරෝකථනයක් ලබා දීලා නැහැ. අන්න අපේ පාලනය විසින් අපි රටේ ආර්ථිකය ගෙනියන්න ඕන කොතෙන්ද? ඒ ආර්ථිකය අත්පත් කරගෙන ඉන්න ලෝක වෙළඳපොළ මොකද්ද? ඒ වෙළඳපොළ අපිට අත්පත් කරගන්න පුළුවන් තැන් ටික මොනවද? ඒවට අවශ්‍ය ආයෝජක අපි ලංකාවෙන් ප්‍රමාණය කරන්නේ කොහොමද? එනිසා මම හිතනවා අපේ ආර්ථිකයේ ප්‍රධානම එන්ජින් එක තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය. එනිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් හදන්න ඕන අපේ රටේ. ඒ සඳහා මම හිතනවා මග පෙන්වීම අවශ්‍ය දැනුම ලබා දීම අපේ පාලනිකයේ ප්‍රධාන කාර්ය බඩපත් කරගන්න ඕනේ. එතකොට මේ ලංකාවේ දැන් අරගලේ ඉවරුණා. අරගලේ ඉවර වෙලා දේශපාලන පෙරළිය ගැන ඔබේ මතය මොකද්ද? ඇත්තටම අරගලය සමාජයට විශාල අද්දකින් ප්‍රමාණයක් එකතු කරලා තිබෙනවා. ඒ කියන්නේ සමාජයේ මෙතර කල් හිතන් හිටියා බලේ තියෙන ඉහළ කියලා. හැබැයි අරගලයේ ජනතාවට ඔප්පු කරලා තිබෙනවා බලේ තියෙන උඩ දූෂිත පෞල් කණ්ඩායමක් අතේ නෙවෙයි බලේ තියෙන පොදු ජනතාවට කියන එක. ඒක අරගලයේ තවුඳ පාඩම. ඒ වගේම තමයි ජනතාව සංවිධානය වුණු ජනතාව එක මතයකින් සටනට අවතීර්ණ වුණොත් ජයග්‍රහණය කරන්න පුළුවන් බව අරගලෙන් ඔප්පු කරලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය අරගලින් දේශපාලන මතයක් හැටියට පෝෂණය වෙලා තිබෙනවා. ගෝල්පේස් පිටියේ තිබුණු ප්‍රධාන බැනර් එකක් මොකද්ද? වංචාවේ දූෂණයේ යෙදෙන එක දීපල පවර ගන්න වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දෙන්න. ඒකේ තිබුණු අඩංගුව තමයි මොකද්ද? ජනතාව මේ පීඩාවට පත් වී තිබෙන අර්බුදයේ ප්‍රධාන පංගුව අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය. වංචාව දූෂණය නාස්තිය වරප්‍රසාද නීතියට යටත් නොවන සංස්කෘතිය. අන්නේ සංස්කෘතියට විරුද්ධව පොදු මතයක් සමාජය තුළ නිර්මාණය කරන අරගලයේ සමත් වී තිබෙනවා. හැබැයි අරගලයේ අවසන් ප්‍රතිඵල ගත්තොත් අපි කාටවත් සැහැමකටපත් වෙන්න බෑ. අවසන් ඇවිල්ලා අර්ධ ජයග්‍රහණය. අර්ධ ජයග්‍රහණයක් ලැබෙන ප්‍රධාන හේතුවක් තිබෙනවා අරගලය හුතු මිනිසුන්ගේ පීඩාව තමන්ට අසාධාරණට විරුද්ධව තිබෙන ආවේගය පිටකර ගැනීම සඳහා අවශ්‍ය වෙන මධ්‍යස්ථානයක් බවට පත් වුණාට ඉන් කෙලවර බලයක් පත් කර ගැනීම සඳහා සලස්මක් එකට තිබුණේ නැහැ. ඒ කියන්නේ යම් කිසි සලස්මක් ඇතුව නෙමේ අරගලය. ඒක තමන්ගේ තමන් පීඩාවට එරෙහිව තමන්ගේ විරෝධය, තමන් ලක් වෙන අසාධාරණට විරුද්ධව තමන්ගේ විරෝධය, තමන්ගේ පාලකයාට එරෙහිව තමන්ගේ විරෝධය අරගලය තුළ ගැබ්බලා තිබුණාට හැබැයි ඒක විරෝධීන් පසුව පොදික අනිවාර්යයෙන් නිර්පාක්ෂිකයි කියන්න පුළුවන්. දේශපාලනයක් නෑ කියන්න පුළුවන්. හැබැයි මේක දේශපාලන අරගලයක්. ප්‍රශ්න කරන්න දේශපාලන බලේ ප්‍රශ්න කරන්නේ ගෝඨාභයට ගෙදර යන්න කියලා කියන්නේ මොකද්ද? දේශපාලන බලය ප්‍රශ්න කරන්නේ. රාජපක්ෂට මහින්ද රාජපක්ෂට ගෙදර යන්න කියන්නේ මොකද්ද? බලය ප්‍රශ්න කරන්නේ. බැසිල් රාජපක්ෂ නේද එළවන්න ඕන කියලා කියන්නේ මොකද්ද? බලය ප්‍රශ්න කරන්නේ. ඒතර බලය ප්‍රශ්න කරන ඕනෑම අරගලයක බලය අත්පත් කර ගැනීම සඳහා බලය ස්ථාපිත කිරීම සඳහා සැලැස්මක් තිබිය යුතු තිබුණා. එනිසා මේක දේශපාලන අරගලයක්. හැබැයි ඒ අරගලයේ මම කලින් කිව්ව පරිදිම එක කොටස එක අඩක් තියෙනවා විරෝධී. හැබැයි ඉතුරු අඩ තමයි බලය අත්පත් කර ගැනීම. එනිසා බලය අත්පත් කර ගැනීම සඳහා සැලැස්මක් නොමැති වීම ප්‍රතිඵලයක්. ඒ කියන්නේ නැවත වතාවක් ඒ දූෂිත විනාශකාරී කණ්ඩායමම අරගලෙන් පසුවත් නැවත වටේකින් බලය තහවුරු කරගෙන තිබෙනවා. ඒ අරගලයට බල ව්‍යාපෘතිය කොටසකට සම්බන්ධ කර ගැනීමට අසමත් වීම නිසා ඔබේ පක්ෂයට පාලනය බල ලැබෙන්න ඕන නම් ඒකට තියෙන ප්‍රධාන සුසුකම් මොනවාද? අපේ ව්‍යාපාරයට. ඔව්. පළවෙනි සුසුකම් තමයි අපි මේ රටටත්
මේ රටේ ජනතවට අසීමිතල සාදර කරම. ඒක ගැන කිසි සැකයක් කියගන්නපා. මමත් මගේ ව්‍යාපාරය බොහෝ දෙන තමගේ කාලය තමගේ දැනුම තමගේ ශ්‍රමී තමන්ගේ ජීවිතයේ බවට පත් කරන්ති බිලි දේශපාලි. ඒ මට හෝ මගේ ව්‍යාපාර කිසිවකුට පෞද්ගලික යමක් උපයාගැනීම අපේක්ෂාවෙන්නෙමේ. රටක් තිවුණු වෙන මනම් ඒ රට තුළි පොදු ජනතාවට යහප ජීවිතයක් ලැබෙන වනම් ඒ ජීවිතෙන් මම පංගුකාරය කරනකොට මම විශේෂගෙන බවට පත්වෙන නෑ. ඒ නිසා මේ රටටත් මේ රටේ ජනතාවත් අසීමිත ලෙස ආදරය කිරීම තමයි අපි තෝරගන්න පළවෙනි සුදුසුකම. දෙක, අපිට ඉතාමත් විශාල සිහිනයක් තිබෙනවා. ඒ සිහිනය මම දකින සිහිනයක් විතරක් නෙවෙයි රටේ පොදු ජනතාව දකින සිහිනය. ඒ සිහිනය තමයි අපේ දුව දරුවන් ඉතාමත් සමෘද්ධිමත් රටක කෙළි තුළින් නිදහසේ අධ්‍යාපනය හදාරමින් නිදහසේ ජීවිතය ගත කරමින් නේද වැඩිහිටියන් හැටියට ඉතාමත් හොඳ මානසික නිදහස සහිත පුරවැසිය කැටෙන මේ යාම බලාපොරොත්තුවක් තිබුණා. අන්නේ සිහිනය අපේ ව්‍යාපාරයේ සිහිනය බවට පත් වෙලා තිබුණා. එනිසා පොදු ජනතාවගේ සිහිනයත් ඔවුන්ගේ අරමුණ සහ ඔවුන්ගේ අපේක්ෂාවත් අපගේ අරමුණ සහ අපගේ සිහිනය එකට සමපාත වෙනවා. එනිසා අපි තෝරගන්න තුන්වෙනි මේ රට ගොඩනැගීම සඳහා හිතෙන සිහිනය වෙනුවෙන් අපේ කාලය අපේ ශ්‍රමය අපි උපරිම ලෙස වැය කරන ලෑස්ති පෞද්ගලික කිසි ප්‍රතිලාභයක් නොලබ. එනිසා මා හිතනවා අපේ රට තුළ විශාල පරිවර්තනයක් වෙන්න ඕන නම් ඒ පරිවර්තන අවශ්‍ය සාධක එක් රැස් වෙලා තිබෙන අපේ ව්‍යාපාරය තුළ. ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළේ ලියන වකන්ති නෙවෙයි. ඒක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඇතුළේ රයිට් අපි කැප කරමු අපි පරිත්‍යාග කරමු වැඩ කරමු කියන මේ ඉගෙන අකුරු වල තියෙන වාක්‍යයක් නෙවෙයි. ඒක අපේ හෘද සාක්ෂිය. මේ රට අපේ රට මේ මුහුණ දී තිබෙන දැවැන්තම අරුබුදේ මුදවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ශක්්‍යතාවය අපි සතුව තිබෙන වුවමනාව අපි සතු දුන එනි සමාහිතන ජනතාව අපි තෝරගත යුතුයි මේ වෙනස් කරන්න. එතකොට දැන් රාජ්‍ය ආයතන විකුණනවා. රාජ්‍ය ආයතන විකුණුවට පස්සේ ඔබතුමාලා රටේ පාලන බලයක් ගත්තට පස්සේ මේ රාජ්‍ය ආයතන ආපහු පවරගන්නේ කොහොමද? ඇතම් රාජ්‍ය ආයතන වර්ග තුනක් තියෙනවා. එකක් රජයේ විසින් වාණිජ ව්‍යාපාර, දෙක රජයේ විසින් ආර්ථිකයත් ජාතික ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් ආර්ථික වශයෙන් වැදගත් උපාය මාර්ගික ශේස්ත්‍ර, තුන සේවාව. මේක තියෙනවා. අපිට වාණිජ ව්‍යාපාර ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. තියෙන ඕන මොනවද අත්තරින් ඕන මොනවද. හැබැයි උපාය මාර්ග ලෙස වැදගත් අපරට උපාය මාර්ග ලෙස වැදගත් බලසත්ති ශේස්ත්‍රය. එය රජය අත්තරණය කරති. උපාය මාර්ග ලෙස වැදගත් මූල්‍ය පද්ධතිය. නිසා මූල්‍ය පද්ධතියේ පංගුවක් රජ නියෝජනය කළ යුතුමයි. උපාය මාර්ග ලෙස වැදගත් වරාය. එය ආර්ථිකයේ රජයේ මෙහෙයුමයට තිතවගත යුතුයි. ඒ නිසා ආර්ථික උපාය මාර්ගික ලෙස වැදගත් ශේස්ත්‍ර අපි ටෙලිකොම් උපාය මාර්ග ලෙස වැදගත් ආර්ථිකයේ ආරක්ෂා පැත්තෙන් බැලුවොත් ඒ ශේෂ තිබිය යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. අත්තරිත්මා ගැන තුන්වෙනුව තමයි සේවාවන්. සේවාවන් බැලුවොත් පෞද්ගලික ව්‍යාපාරිකට අධ්‍යාපන ව්‍යාපාරය, රජයකට සේවාවන්, සෞඛ්‍ය ශේස්ත්‍රයේ ව්‍යාපාරිකයකුට ව්‍යාපාරය, රජයකට ප්‍රවේශන ලබාදෙන සේවයක්. සේවී පංගුව රජ ආරක්ෂා කළ යුතුයි. දැන් ආණ්ඩුව මොකද්ද කරමින් තිබෙන්නේ? ආණ්ඩුවේ ආර්ථිකයේ උපාය මාර්ගික ලෙස වැදගත් ශේස්ත්‍ර අත්තරමින් අත්තරණ සැලසුම් කළා තිබෙනවා. එනිසා අපේ පළමු ප්‍රයත්නය තමයි ආණ්ඩුවේ වලිකාලා දතකාලා රටේ ආර්ථිකයේ වශයෙන් උපාය මාර්ගික ලෙස වැදගත් ශේස්ත්‍ර අත්තරීම සඳහා දරන ප්‍රයත්නයේ පරාජයපත් කිරීම තමයි අපේ පළමු කාර්යභාරය. ඒ වගේම තමයි සේවාව, අධ්‍යාපනය, සෞඛ්‍ය කියන මිනිහ ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ තමන්ගේ පොකට් එකේ තරමන. දරුවෙකුට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ තමන්ගේ පොකට් එකේ තරමන. ඒක සාගතනේ. එනිසා ඒ ශේස්ත්‍ර ආරක්ෂා කරගෙන ඉන්න අපි සටන් කළ යුතුයි. ඉතින් අපි බලයට එනකොට මේ අත්තරන මග නැවත ඒ ශේස්ත්‍ර වල බලය අත්පත් කරගෙන ඉන්න අපි සැලසුමක් හදන්න ඕන. අපි ප්‍රයත්න තියෙන හැබැයි
ඒවා රනිල් වික්‍රමසිංහ මොනතරම් වලිකෑවත් දතකෑවත් ඒ ශේස්ත්‍ර අත්තරින නොදී යුතුයි කියන ස්ථාවර ඉඳන් අපි දේශපාලන කරනවා. ඉතින් අපිට දැන් දකින්න හම්බ වෙනවා ඡන්දයක් පේන දෙයක් මානෙකවත් නැහැ. රනිල් වික්‍රමසිංහ ඡන්දයක් දෙන්න වෙනවා. ඔබ හිතන්නේ අපේ රටේ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුර තිබුණු ජනවරමේ විකෘතියක් තියෙන්නේ. කට්ටිය ගොඩක් මෙහෙට ඇවිල්ලා ඒ ජනවරම ගත්තේ මහින්ද අගමැති කරනවා කියලා මහින්ද අගමැතිකමෙන් එළියට ගිහිල්ලා ඒ ජනවරම ගත්තේ කැබිනට් එක ඒ කැබිනට් එක වෙනස් වෙලා එතකොට ජනවරමේ විකෘතියක් තියෙන පාර්ලිමේන්තුවක් තියෙනවා. පළාත් සභාවක් නැහැ. පළාත් සභාවේ මුළු බලතල ජනාධිපතිවරයා විසින් පත් කරන ආණ්ඩුකාරය විසින් මෙහෙවනවා. පළාත් සභාව සභාව නැති වුණාට පළාත් සභාවේ සියලු වැය ශීර්ෂයන් තනි මිනිහෙක් විසින් මෙහෙවනවා. ප්‍රාදේශීය සභාවක් නැහැ. ඒක විධායක විසින් පත් කළාද නිලධාරියෙක් මෙහෙවනවා. ඒක ප්‍රාදේශීය සභාව නිලධාරියෙක් අතේ පළාත් සභාව ආණ්ඩුකාරවරයෙක් අතේ පාර්ලිමේන්තුව ජනවරමක් නැති විකෘතිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එන්න බැරුණු ජනතා ප්‍රතික්ෂේප කරපු නායකයෙක්. ඒකනේ මොකද වෙලා තියෙන්නේ? රටේ මුළු පාලන ව්‍යුහයම ජනතාවගෙන් බැහැර කරලත ජනතාවගේ නියෝජනයක් නොවන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මෙහෙම රටක් ඉස්සරහට ගෙනෙන්න බෑ. හරි හෝ වැරදි ජනතාවගේ ජනවරම සහිත පාලනයක් ඇති කිරීම තමයි යුක්තිසහගත සාධාරණ වෙන්නේ. ඒ නිසා මා හිතන රනිල් වික්‍රමසිංහ දශක ගණනාවකට මම දැක්ක යාගේ සමහර ගෝලීය වජිර විවර්තන වගේ කියනවා ආපුවම නේද දශක ගණනාවක බල සිටියම එල්ල තියෙනවා ඡන්ද නැතුව යන්න මම දැක්ක කියලා තිබ්බා. තව අවස්ථා දෙකක් දෙන්න ඕන ඡන්දකින් තොරව රනිල් වික්‍රමසිංහට නේද. ඉතින් ඒගොල්ලෝ එහෙම නිකන් නපුරු හීන දකින්නවා ඒගොල්ලෝ. ඒවා නපුරු හීන. හැබැයි නපුරු හීන සබා කරගෙන හම්බෙන්නේ මේ අවුරුද්ද ඇතුළත අනිවාර්යෙන් ඡන්දයක් එනවා. බැරි වෙලාවත් IMF එකේ ණය හම්බෙලා රටේ ආර්ථිකය ස්ථාවර කරොත් ප්‍රශ්නයක් නැහැ. කවුරු තුරුද වෙන්නේ? හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ ගිණුම් කරන ප්‍රශ්නයක් ලෙස. අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයන්නේ නැහැ. රට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයන්නේ නැහැ. ඒතර හිගේ තියෙනවානේ. ඒකට අපිට ගෙවුම් ශේෂය හිගේ. මේ හිගේ තුලනය කරගෙන ඉස්සුඳ ජාත්‍යන්තර මූල්‍යවල ගිණුම් කරන සලස්මක් ඉදිරිපත් කළා තියෙනවා. මේ වසර නම් ඒගොල්ලෝ මිලියන ඩොලර් මිලියන 663ක් දෙනවා. ලෝක බැංකුවේ මිලියන 250ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මිලියන 650ක් දෙනවා. ආයෝජනවලින් මිලියන 950ක කියලා අපේක්ෂා කරන ඩොලර්. ණය කපහැරීම මිලියන 3200ක අපි 3300ක අපේක්ෂා කරනවා. ඒතර ගෙවුම් ශේෂය තුලනය වෙනවා. අයවැය හිගය. ඒකේ භාණ්ඩාගාරය ගිනුම. ඒක තුලනය කරන්න සලසුමක් හදනවා. ඒක කියනවා අධ්‍යාපන සඳහාදරන වියදම් කපහරින්න. රාජ්‍ය සේවකයන් ඉවත් කරන්න ඒ වියදම් කපහරින්න බදු වැඩි කරන්න බාධාම් වැඩි කරගන්න ගිණුම් කරන උත්තරය. හැබැයි අපේ රටේ ගෙවුම් ශේෂය කියන ගිණුමෙත් භාණ්ඩාගාර ගිණුමෙත් ප්‍රකාශ කරන්නේ සංඛ්‍යාදත්ත ප්‍රශ්නයක්. අපිට ප්‍රකාශ වෙන සංඛ්‍යාදත්ත ප්‍රශ්නයක් තමයි අභ්‍යන්තරින් ගත්. අපේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ කියන අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයන්නේ නැත්තේ මොකක් නිසාද? අපිට වසරකට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් අපි උපයන්නේ. ප්‍රශ්නේ මොකක්ද? අපි ඩොලර් උපයා ගැනීම සඳහා අවශ්‍ය බහඬ සහ සේවා වෙළඳ පොලේ ලෝකේ පංගුවක් අත්පත් කරගෙන නැහැ. අපි ආනයන කරන බහඬ වලට නේද ඒවට ආදේශක නිෂ්පාදනය කරන සමත් වෙලා නැහැ. ඒකටයි උත්තරය වුණ. හැබැයි ජාතික මුල් අරමුදලේ උත්තරයක් නේ. ගිණුම් කරන ප්‍රශ්නෙ මොකද්ද? දැන් ගත්තොත් මම දන්නේ කොරියාවේ. කොරියාවේ ආර්ථිකය ඩොලර් බිලියන 1800යි. ආර්ථිකය ලංකාවේ 2022 අනුව ආර්ථිකය ඩොලර් බිලියන 65යි. හරිද? ඩොලර් බිලියන 65 මොකද කොරියාවේ මිලියන 50ක් වගේ ජීවත් වෙනවා වර්ග කිලෝමීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ තිබෙන්නේ. ඉතින් අපේ ආර්ථිකයේ බිලියන 65යි 2022 දෙසැම්බර් වලට එනකොට. ඉතින් කොරියාවේ ආර්ථිකය 1800යි. ඒතර අපිට රජයට ආදායම් ලැබෙන මොකද අර බිලියන 65ට ගන්න බදු වලින් තමයි බහණ්ඩ ගන්න. කොරියාවට ආර්ථික ආදායම ලැබෙනවා බිලියන 1800ක ආර්ථිකයට ගන්න බදු වලින්. හරිද? ඒතර මොකද වෙන්නේ? එහෙනම් අපේ අයවැයගේ ඇති වෙලා තියෙන මොකක් මතද? අපේ ආර්ථිකය පළල් වෙලා නැහැ. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නැහැ. ජාත්‍යන්තර මුල් අරමුදල ආර්ථික ප්‍රසාරණය කරන සැලසුම්නේ. ඔහුගේ තේරුම මොකද්ද? ගිණුම් කරන උත්තරය. ඒ කියන්නේ මොකද්ද?
මේ ගිරුම් දෙක පියවා ගැනීම සඳහා ණය ගැනීම සඳහා විකිණීම, ණය ගැනීම හා විකිණීම. මේ කලුත් දෙයක්ද? මේ කලුත් දෙයක් නේ. 2000 වසරේදී අපේ ණය ප්‍රමාණය, ඒ කියන්නේ 1948 ඉඳන් රුපියල් 2000 වෙනකන් අවුරුදු 52 න් අපේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.2යි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂයයි. 2005 වෙනකොට මේක වැඩි වුණා ට්‍රිලියන 2.2යි. 2010 වෙනකොට ට්‍රිලියන 4.5යි. 2015 වෙනකොට ට්‍රිලියන 8.5යි. 2022 දෙසැම්බර් වෙනකොට ට්‍රිලියන 30යි. එන කෝටි 30 ලක්ෂේ. දැන් නම් ට්‍රිලියන 70 ගණනක් වතර ඇදී යන්නේ. මුළු මුළු එක ට්‍රිලියන 30 එන කෝටි 30 ලක්ෂයක් අපිට නැහැ. 2010දී කෝටි 120,000යි. ඒ කියන්නේ මොකක්ද? දැන් නැවත මේ පාර මොකද නැවත නැයිනේ නේ. ඉතින් 2015 ඉඳන් 2022 වෙන අවුරුදු 7ට අපි ණය අරන් තියෙනවා. කෝටි 21,50,000. 2015 දක්වා අපි ණය අරන් තියෙන්නේ කෝටි 8,50,000. ඒ කියන්නේ මොකද්ද? ණය ගැනීමේ පාර උත්තරයක් නම් දැන් අපිට උත්තරෙම වෙන්න ඕන. ණය ගැනීම පාර උත්තරයක් නෙවෙයි. ණය අරගෙන නිසි පරිදි ආයෝජනය කරලා ඒකෙන් ආර්ථික සම්පත් ඉපීම සඳහා සැලැස්මක් නැත්තම් අපරාධයක්. එන්න මේ යෝජනාවත් ඒක තියෙන්නේ. දෙක, විකිණීම. මේ වෙනකොට රාජ්‍ය ආයතන 88ක් විකුණලා තියෙනවා. තව 7ක් විකුණන කියලා මේ පස්සේ විශ්තුනවා. ඒ නිසා මේ කිසි අලුත් පාරක් නෙවෙයි. මේ තියෙන්නේ පැරණි ණය ගැනීම සහ විකිණීමේ පාර. ඒ පාර තමයි දැන් අපි දශක ගණනාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ පාර තමයි අපේ රට මේ හිර කිරීම ලක් කරේ, මේ විනාශය ලක් කරේ. ඒ නිසා මම හිතන්නේ නෑ ඔය පාර දිගු කාලෙ විසඳුම් ලැබෙවි කියලා. කෙටි කාලන පොඩ්ඩක් නිකන් ඔය තෘප්තිමත් වෙන්න පුළුවන්. ඒක ඔහොම අපි තෘප්තිමත් අවස්ථ කොච්චර තියෙනවද? සුනාමිය ආවා. අපි කාටවත් වේදනාවක් දුන්නා. 45,000කට ආසන් ප්‍රමාණයක් අපේ රටේ මිනිසුන් මිය ගියා. හැබැයි සුනාමි පසු ලෝකෙ අපි කර අවධානයම් කරන්න පටන් විශාල ආධාර ගලාගෙන ඉන්න පටන් ගත්තා. මිනිස්සු අපේක්ෂා කරා දැන් අපේ රට මහඟු අවස්ථාවක් ලෙස ගොඩ යන්න ගොඩ ගියේ නෑනේ. ඊළඟ විශාල අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය අවසන් වුණා 2009 මේ මාසේ 19 වෙනිදා. ඒතර ජනතාව රත්ඤ්ඤා පත්තු කළ කිරිබත් කාලා ජාතික කොඩිය අරගෙන පාර දුවලා විදේශගත ශ්‍රී ලාංකිකයන් පපෝ ඉස්සරහ දාලා පාරේ විදලා කිව්ව මොකද්ද? දැන් අපේ රට ගොඩ නැන්නේ නැහැ. ගොඩ ගියේ නැහැ. ඊට පස්සේ කොවිඩ් වසංගතය ආවා. ඊට පස්සේ කොවිඩ් වසංගතය වස් මුණාට පස්සේ කොරයිට් දැන් මම තමයි හොඳටම කරේ, හොඳටම මේක සාර්ථක කරලා තියෙනවා. හැබැයි මොකද උනේ? අර්බුදය තවත් තීව්‍ර වුණා. ඒ නිසා ඔබ හිතනත් මේ IMF අටමඟලකින් මේක කුඩියයි කියලා දේවිද්‍යාවට අපි යන්න ඕනේ. ඒ නිසා අපේ රට අවශ්‍යයි ගැඹුරු ආර්ථික ශේත්‍රයේ පරිවර්තන වගේම දේශපාලන පරිවර්තන. අදත් තොරකම් කරන මතද බලන්න. අදත් පුත්තලමේ ඛනිජ සම්පතක් ලබා දීලා තියෙන ඉන්දියාවේ බ්ලැක් ලිස්ට් කරපු සමාගමකට අමාත්‍යවරු අපගාර දෙනවා. අදත් තෙල් ගේනකොට හොරකම් කරනවා. අදත් ගෑස් ගේනකොට හොරකම් කරනවා. අදත් ගල්නගුරු ගේනකොට හොරකම් කරනවා. මේ දේශපාලන අත්තරලනේ, මේ මහජනයාගේ ධනේ කෝටි ප්‍රකෝටි කරන නාස්ති කරන මේ දේශපාලන වෙනස් කළනේ. නේද? ඒක වෙනස් වෙන්නේ නැතකොයි ආර්ථික රට ගොඩ යන්නේ? ඒ නිසා මා හිතන මේ තාවකාලික පැලස්තරණය අපේ රට අවශ්‍යයි. අපේ රට සමාජ ආර්ථික දේශපාලන ගැඹුරු පරිවර්තනයක් අවශ්‍යයි. ඒ නිසා මා හිතන්නේ නේ රනිල් දේ කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි දන්නවා රනිල් ඒ පාරේම නියෝජිත මිසක් ආ ඒ පාරේ හැරුම් ලක්ෂණ නියෝජනය කරන්න නෙවෙයි. ඉතින් මම කියමින් සිටි ඒ නිසා අප එඩිට් කළා වෙන්නේ. ඒ කියන්නේ විදේශගත ශ්‍රී ලංකිකයන් තමයි ප්‍රධාන පංගුව අපේ රටේ අද විදේශ විනිමය උත්පාදනයේදී. ඒ විතරක් නෙවෙයි. මම කියන්නේ උත්සාහ කරේ කොතනකවත් ලාංකිකයන් විදේශගතව ජීවත් වෙනවද කියන වார்த்தාවක් නෑ. 2014දී මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට අය වේ ඉදිරිපත් කරනවලද ඔහු කිව්වා මිලියන 3ක් ඉන්නවා කියලා. මම දන්නේ නෑ. ඒ ලක්ෂ 30ක්. ඒතුළු ලක්ෂ 30ක දැන් ලක්ෂ 30 ලංකාවට. උන්ට ආහාර පාන, වතුර, උන්ට යාන, උන්ගේ අනුග සෞඛ්‍ය සේවා ඔක්කොම දෙන්නේ නෝ. එහෙනම් මේක විශාලතම ආර්ථික පංගුවද. එයා ලක්ෂ 20ක් කියලා හිතුවා, අපි ලක්ෂ 30ක් කිව්වට අපි ලක්ෂ 20යි කියලා උපකල්පනය කරමු. ඉතින් පවුල් ලක්ෂ 20ක් යැපෙන. පවුල් ලක්ෂ 20ක් යැපෙන මේකෙන් ඉන්නන්නේ. ඉතින් පවුල් ලක්ෂ 60න් ඒ කියන්නේ 3න් එකක් යැපෙන්නේ විදේශ ශ්‍රී ලංකිකයන්. ඉතින් සමම හිතනවා. මේක අපේ රටේ වැදගත්ම ශාස්ත්‍රය. එනිසා තමයි කලින්ම කිව්වේ අපේ ලෝකයේ මෙම අඩු දියුණු ශ්‍රම වෙළඳ පොළ නෙමේ
ලෝකයේ දියුණු ශ්‍රමය ලබලා කත්පත් කර ගැනීම සඳහා අපි සැලසුම් තිබීට. ඒ වගේම ඔබ කියු පරිදිම මට ඔබට මතකද මේ අර්බුදය ආපු වෙලාවේදී මම ප්‍රකාශයක් කරා ඒක නිකන් කට්ටි නිකන් උසුලිසුරුත් කරලා තුකන් කිව්වා මේකේ සම්පත මුදල් තියෙන මෙතන කියලා. හැබැයි පස්සේ මට දැක්ක මහ බැංකු අධිපතිවරයාටත් මුදල් අමාත්‍යවරයාටත් ඒ ප්‍රකාශය තව අවුරුදු කහමාරක් ගිල කරන්න සිද්ධ වුණා නේද? මම කිව්වා මෙතන තමයි බලය තියෙන්නේ. මෙතන තමයි මේගොල්ලන්ට අපි ආරාධනා කරන්න රට ගොඩ නගන්න කියලා. ඒ නිසා මම හිතනවා අපිට තවත් විකල්ප මාර්ග ගොඩක් තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ නොවි විකල්ප මාර්ග ගොඩක් තිබුණා. හැබැයි පහුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා අපි ණය ගෙවන්නේ කියලා තීන්දුවක් ගත්තා මහ බැංකු අධිපති නන්දලා මහත්මයා. මම දන්නේ තීන්දුව විවස්ථානුකූලද නැද්ද ඒක කවදාහරි විභාගයට භාජනය වෙමි. ඒක නන්දලා මහ බැංකු අධිපතිවරයා වැඩ බාරගත්තු දවසේම තීන්දුවක් ගන්නවා. මොකද අපි ණය ගෙවන්නේ නැහැ කියලා. අපි රටක් ණය ගෙවන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තට පස්සේ අනිකුත් අපිට හිතන්න බලන්න තිබුණු පාරවල් ඔක්කොම වැහුණා. ඊට පස්සේ අනිවාර්යෙන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැට ගැහුණා ඒ තීන්දුවෙන් පස්සේ. මා කියන්නේ අජිත් නිවාඩ් කප්රාල් හොඳද නරකද කියලා. නමුත් යම් ප්‍රමාණයක් විකල්ප මාවත් ගැන කල්පනා කරගෙන තිබුණ යුගයක් තිබුණා. නමුත් විකල්ප මාවත ඔක්කොම අවුරලා අවසානයේ මොකද වෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැට ගැහුණා. ඒක එතන තමයි. ඊට පස්සේ ඉතින් විදේශ ශ්‍රමිකයන් කොච්චර වෙනවද සංචාරක ව්‍යාපාරින් කොච්චර ලැබෙනවද කියන එකට වඩා අපි ණය ගෙවන්නේ නැත්නම් අපිට ශක්තිමත් තුන්වෙනි පාර්ශ්වකරුවෙගේ අපකරයක් අවශ්‍යයි. ඒ අපකරේ තමයි IMF එකේ අරන් තියෙන්නේ. ඉතින් මේ මොහොතේ ලංකාවට විදේශ සංචිත විදේශගත ලාංකියන් එනවා. එතකොට අපනයන වලින් එනවා. ඉතින් මේක බැලුවොත් එහෙම අපේ සංචිත වැඩිවීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැනේ. ඔහු ඒ කියන්නේ අපිට අපි උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය අපි ණය ගෙවන්නේ අපි වැය ගෙවන ඩොලර් ප්‍රමාණය අතර පරතරයක් තියෙනවා. ඔකයි තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ වසරකට අපේ ණය පංගු ඩොලර් බිලියන් 6.6යි. ඒ ඩොලර් බිලියන් 6.6ක් කොහොම අපිට ණය සහ පොලිවාරික ගෙවන්න. ඒ කියන්නේ විදේශ ණය විතර. ඔව්. දේශීය ණය අර. අපි දැන් ණය ගෙවන්නේ නැති හින්දා. ඔව් ණය ගෙවන්නේ නැති නිසා අපිට තුලනේ වුණා. 6.6ක් ගෙවන්නේ නැහැ අපි. හැබැයි ප්‍රශ්න තියෙන අපිට ණය නොගෙව ඉන්න බෑනේ. දැන් අපි දන්නවා ගමේ කෙනෙක් ණය අරගෙන ගෙවන්නේ නැතුව ඉන්න උනා. එයා ඒ ගමේ යන්න උනා. ඉතින් අපි ලෝක වටෙන් ණය අරගෙන අපි ණය ගෙවන්නේ නැතුව ඉන්න උනා මේ ලෝකේ වෙනද ලෝකයකට යන්න උනා. හරිද? ඒ නිසා අපි ණය ගෙවන්නේ නැත්තම් අනිවාර්යෙන් තුන්වෙනි පාර්ශ්වකරුවෙක්ක තුන්වෙනි පාර්ශ්වකරුවගේ අපකරයක් අවශ්‍යයි. මම ඔබගෙන් ණය කරන් තින මම කියන්නේ ගෙවන්නේ නැහැ කියලා. මම කියනවා ගෙවන්නේ නැහැ. හැබැයි මට එහෙම දිගටම ඉන්න බෑ. ඒතර තුන්වෙනි පාර්ශ්වක මිදෙතලා කියනවා මම පොඩ්ඩක් මෙයාත් එක්ක කතා කරලා මෙයා ෂේප් කරලා මම ඔයාට ඒක අරන් දෙන්න. ඒක තමයි IMF. ඒ තීන්දුවත් එක්ක මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගැට ගැහුවා. ඊට පස්සේ විකල්ප වාර ලොක්කොම ඇවිල්ලා තියෙනවා. දැන් මම දැක්ක මේ ඊයේ පෙරේදා ප්‍රසිද්ධ ඇමති කෙනෙක් කියලා තියෙනවා අප්‍රේල් 25 වෙනිදාට ආයි ත්‍රස්ත විරෝධී බලත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඒකෙන් ඔබේ පක්ෂයට මේක එල්ල කරගෙන කරන්න හදන ඉදිරිපත් කරන පණතක් නෙමෙයි. මම කියන්නේ මේක කවුරුවත් අපි ඉලක්ක කරගෙනද අපේ පක්ෂය ඉලක්ක කරගෙනද කියලා මනිනවට වඩා මේකට ලංකාව තුළ ජීවත් වෙන පිටස්තර ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක් පවා ගොදුරු වෙන පණතක්. ඒතරම් ප්‍රබල ඒව පණතක් මේක. ඉතින් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ කල්පනා කරන ඇති මේ පනත්තරා නීති හරහා මර්ධනය හරහා බලපාත් මම හිතන්නේ කරන්න බෑ. මේක බැරි වෙලා ඒ නිසා ඔව නිකන් හුදු පාර්ලිමේන්තුවේ සම්මත වෙන කඩදාස විතරක් වෙනවා. හරිද මත කියන්නේ. ඒ නීතියට පණක් එන්නේ ඕනෑම නීතියකට පණක් එන්නේ ඒ නීතියත් එක්ක ජනතාව එකඟ නම් විතරයි. ජනතාව එකඟ නොවෙන ජනතාවගේ ප්‍රතිවිරෝධය සහිත නීතියකට කවදාවත් පණක් එන්නේ නැහැ. දැන් විවස්ථානුකූලව බැලුවොත් ඔබ විවස්ථානුකූලව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ ජනවරමින් තෝරගත් අවුරුදු 5කට විවස්ථාව අනුවට විවස්ථාන උත්තරීතර විවස්ථාව අනුව ඒ කියන්නේ රටේ තියෙන මූලික නීතියම අනුවට අවුරුදු 5ක් ඔහුට අවුරුදු 5ක් අයිති. හැබැයි මොකද වෙන්නේ? ඒ නීතිය වළංගු වෙන්නේ ඒ නීතියත් එක්ක මොන ජනතාව එකඟ වෙනවද නැද්ද කියන සාධකෙ මතනේ. ඉතින් රටේ තිබුණ මූලික නීතියේ ගෝඨාභයට අවුරුදු 5ට ජනතාව එකඟ වෙන්නේ නැතුණාම එයාට යන්න වෙනවා.
ඒ සර් රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා ෆස්ට් විරෝධී පනතක් ගැනලා ඒක නීතිය ඇතුලේ නීතිය ඇතුලේ මර්ධනය කියනවා කරන්න බෑ. ඒ යුගයේ ලෝකෙත් ඉවරයි. ඒ යුගයේ ලංකාවෙත් ඉවරයි. ඒ නිසා මම හිතන්නේ කිසි කෙනෙකුට බය වෙන්න එපා. අපි මේ මර්ධන නීතිය නීතිගත වීම සඳහා වැළැක්වීම සඳහා සියල්ල අපි කරන්න නීතිගත උනා බලමු. මම එකයි කියන්නේ රනිල් වික්‍රමසිංහ නේද යානිකම් වෙන වෙන ග්‍රහ ලෝකකින් පාත්ලන එයාත් ලංකාවේ නම් මත් ලංකාවේ පුදුමයි. තද බලන්න නේද එයා පාර්ලිමේන්තු 45 පවුරු විශ්තු හරිද එයාට ලොකු වහිචාදු සම මහජනක දන්න හොරකම් කරපු නැති මිනිහ මහජන අපරාධයක් කරපු නැති මිනිහ එනිසයි නීතියට නේද මම නෙවෙයි නීතියට අතන රණිල් මොකද එනිසම මම හිතන්නේ රණිල් වික්‍රමසිංහට ওই නීතිය ගෙනාවයි කියලා අලුත් කිසිවක් කරන්න බෑ. ඒක සම්බත කරගන්න බෑ. සම්මත වුණා. ඒ නීතිය ජනතාව පිළිගන්නේ නැත්නම් ඒක රටේ වළංගු නීතිය බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තුවෙන් අතුස්සලා නීතිය සම්මත කරගනි. ඒක විවස්ථාන කූලයි. හැබැයි නීතිය බලාත්මක වෙන්නේ. ඒ නීතිය වළංගු වෙන්නේ. හරි ඔබ හිතන්න. යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් කරනු. ඒ අත්‍යවශ්‍ය සේවාවට මොකක් හරි අඩපණ වෙන වැඩක් කරොත් එයාව තහන ඒ සංවිධාන තහනම් කරන්න පුළුවන්. එයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. අත්අඩංගුවට ගත්ත කෙනා නිදහස් කරන්න කියලා කවුරු හරි කිව්වොත් ඒකත් තහනම් කරන්න පුළුවන්. ඒක නිදහස් කරන්න කියලා පෝස්ට් එකක් දැම්මොත් එයාවත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මම හිතන්නේ මිලියන 7ක් විතර ඉන්න FB එකේ මේ මොකද්ද සමාජ ජාලකවලද? ඉතින් මේ මිලියන 7ම එක උදේ පාන්දර නැ කියලා ඔකෙන් භාගයක් පෝස්ට් එකක් දාන්නකෝ. මොකද ඉන්නේ බහුද අත්අඩංගුවට? ඒ නිසා මම කියන්නේ නීති පාර්ලිමේන්තුවේ කොච්චර සම්මත කරත් ව්‍යවස්ථාවත් එක්ක කොච්චර සම්බන්ධ වෙලා තිබුණත් ඒ නීතිය බලවත් නීතියක් බවට පත් වෙන්නේ ඒක සමාජය පිළිගන්නවද නැද්ද කියලා සාධක මත. සමාජය පිළිගන්නේ නැති නීතිය සමාජයට වළංගු වෙන්නේ නැහැ. ඔබ ගොඩක් වේදිකාවල කතා කරනවා දූෂණ ලක් වෙච්ච දේශපාලනයට අපි ආණ්ඩුවක් කරපුවොත් අනිවාර්යෙන් දඬුවම් දෙනවා කියලා. මේක අනිවාර්යෙන්ම ඔබ ආණ්ඩුවක් කැටතේ දඬුවම් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ කොහොමද? දූෂිතයෙකුට දඬුවම් දෙන්න පුළුවන් අදූෂිතෙකුට විතරයි. දූෂණය නතර කරන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට විතරයි. ඒක න අපිට විතරයි. අපි වැඩි කරමු. ඒකට අපිට හම්බෙන සහතිකේ මොකද්ද? ඒක න ඔබ කිසිසක් ඇත්තිය ගන්න එපා. ඔබට තියෙනව නේද දූෂිතයෙකුට වංචනිකයෙකුට දඬුවම් දෙන්නත් ඒ වංචාවේ දූෂණයේ යෙදපු දීපල පවර ගැනීම තෝමනාවක් ඔබට තියෙනව නේද? තියෙනවා. මම හිතනවා ඔබට තිබෙන ඒ උවමනාවට සමාන උවමනාවක් සමහර විට ඊටත් වැඩි වුණාවක් මටත් මගේ ව්‍යාපාරයට තියෙනවා. අවසාන ප්‍රශ්නේ ඔබතුමාලගේ පක්ෂයට රටේ බලය ලැබුණොත් මොන වගේ ප්‍රතිසංස්කරණ කරන්න තියෙන්නේ? අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ පළමු කොටම අපේ රටේ අත්තිවාරම හදනවා. අපේ රට අත්තිවාරම දිරලා තියෙන්නේ. අපේ රට නවාණු ව්‍යවස්ථාවක් ගෙනෙන්න. අපේ රට නීතියේ ධනෙ තියෙනවද බලයේ තියෙනවද දුප්පත් පොහොසත් බෙදකින් තොරව කාට සාධාරණ නීතියක් ඇති කරනවා? අපේ රට ලෝකේ අපකීර්තිමත් රාජ්‍ය බවට පත් වෙලා තිබෙනවා. මම හිතන්නේ කොරියාවේ වීසා එක ලෝකේ දෙවෙනි වීසා එක රටවල් 180 ගන්න යන්න පුළුවන් වීසා නැතුවනේ බලවත්ම වීසා එක. අපිට මුලින් අපේ රටවල් 20 ගන්නකට යන්න පුළුවන්. ඒත් කවුරුත් යන්නේ නැති රටවල්. හරිද? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපි ලෝකේ කීර්තිමත් රාජ්‍ය බවට පත් වෙලා නැහැ. අපි අපකීර්තිමත් රාජ්‍ය. අපි අපේ රට ලෝකේ කීර්තිමත් රාජ්‍ය බවට පත් කරනවා. ඊළඟ අපේ රට මේ විනාශයේ එක ප්‍රධාන මූල සාධකයක් තමයි වංචාව සහ දූෂණය. අපි වංචාව දූෂණයෙන් තොර ආණ්ඩු කරන එක ඇති කරනවා. ඊළඟටත් අපේ රාජ්‍ය සේවය ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍ය සේවය. අපි මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම බවට ගෙනියන. ඊළඟටත් අපේ රටේ තියෙන ජාතිවාදය පරාද කරන්න ඕන. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් සාධාරණ අයිතීන් තිබෙන සමාන ගරුත්වයක් තියෙන රාජ්‍ය බවට අපේ රට පරිවර්තන කරන්න. මෙන්න මේ අත්තිවාරම අපි හදනවා. ඒ අත්තිවාරම් මත අපිට ආර්ථික මොඩල් හදමු අපි. තීව්‍ර කර්මාන්තය කොහොමද, කුස කර්මාන්තය කොහොමද, සංචාර කර්මාන්තය කොහොමද, විදේශික ශ්‍රී ලංකේ කොහොමද, අපි ලෝකයේ සමයත ඔක පංගුකත්පත් කරගෙන අධ්‍යාපනය දෙන්නේ. නමුත් අපි පළමු කොටම අපි අපේ පාලනය කරද්දී අපි මේ අත්තිවාරම වෙනවා. ඒක තමයි පළමු ලෝකේ. ඉතින් බොහොම ස්තුතියි විශේෂයෙන්ම කොරියාවට ආපු අවස්ථාවේදී ඔබගේ YouTube නාලිකාවම හිතනවා විශාල කාර්යභාරයක් කරනවා අපේ රටේ ජනතාව දැනුවත් කිරීමේදී. ඒ කාර්යභාරයත් තව තුට්ටත් සාර්ථක කරගන්න හැකියාව ප්‍රාර්ථනා කරන ගමන් කොරියාවේ ජීවත් වෙන බොහෝ අය කොරියාවට ආවේ දේශපාලනය කරන්න නෙමෙයි. ඒගොල්ලෝ රැකියාව කරන්න, සමහර අය අධ්‍යාපනයට ආවා.
හැබැයි එහෙම වෙලාවකදී මම දන්න කොරියා ජීවත් වෙන්න අර කැකරන වේදනාවන් පොදිබෙනගත්තු විශාල තරුණ පරම්පරාව කොරියා ජීවත් වෙනවා. ඔවුන් මා හිතන ලංකාවේ අලුත් දේශපාලන පරිවර්තනය සඳහා විශාල උනන්දුවකින් කැක්කුමකින් හැඟීම් ප්‍රකාශ කරන පෙන්වුම් කරලා තිබෙනවා. ඒ නිසා මම කොරියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ආරාධනා කරන්නේ අපේ රට වෙනස් කරන්න ඕන. අපේ රට වෙනස් කිරීමේ කාර්යයේදී ඔබටත් විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ කාර්යභාරය ඉටු කිරීම සඳහා ආරාධනා කරමින් එහෙනම් හැම දිනකටම ඔබ සිටි. එහෙනම් ඔන්න අද අපිත් එක්ක එකතු වුණේ ජාතික ජන බලවේගේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අන්තු කුමාර දිසානායක මැතිතුමාට බොහොම ස්තුතියි. බොහොමත්ම කාර්යබහුල වෙලාවක තමයි අපිත් එක්ක මේ ඉන්ටර්වයුව එක ගන්න අපිට මේ වෙලාවක් දුන්නේ. ඇත්තටම බෑ කිව්වේ නෑ, අපිට වෙලාවක් හම්බුණා. ඉතින් ඔයගොල්ලෝ මේ වැඩසටහන බලන්න ඇති. එහෙනම් ආයි දවසක අලුත් වැඩසටහනකින් හම්බ වෙනතුරු ඔයාලන්ට ජය වේවා. එහෙනම් එහෙනම් ආයි.